තුන්වන සියවසට තරම් ඈත කෘෂි සංස්කෘතියකට උරුමකම් කියන මහසෙන් රජ දවස ඉදිකරන ලද පදවිය වැව මුල් කරගත් ජන ජීවිතයකට උරුමකම් කියන පදවිය ප්‍රදේශයේ රන් දහඩිය හෙළන දිරිය මිනිසුන් සොයා මේ කත දිනුවෝ කණ්ඩායම පිය නැගුවේ මහත් සතුටින්. දස් විස්ස යලකන්නේදී කන්න රැස්වීමේදී ගත්ත තීන්දුවට අනුව අක්කරයක විභාගාවක් සහ අක්කර භාගයක අතිරේක භෝග භාගකට යන්න තීන්දුව తీරන අරගෙන තියෙන බව ගොවි සංවිධාන මට්ටමින් අපි ගොවියන් දැනුවත් කරලා තිබුණා. ඒ තීන්දුවත් අනුව අපි අක්කරයක විභාගවකටවත් අතිරේක භෝග අක්කර භාගයකටත් යන්න තමයි ගොවියන්ට සිද්ධ වුණේ. හැබැයි ගොවි මහත්තුරු හැටියට පදවිය ව්‍යාපාරයේ අපිට පොඩි බයක් තිබුණා. අතිරේක භෝගවලට ගොවි මහත්තුරු පෙළඹෙන්න මොකද සමස්තයක් වශයෙන් පදවියේ ගොවියන් අතුරු භෝගවලට ටිකක් නුහුරු ගතියක් තියෙනවා. නමුත් අපට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පරිමාර්ග දෙපාර්තමේන්තුව, ඒ වගේම පරිමාර්ග ජල කළමනාකරණ අංශය ඒ වගේ නිලධාරීන්ගේ උපදෙසුත් එක්ක අපට අතිරේක භෝග වගාවකට ගියොත් ගොවියට හොඳ ලාභයක් ගන්න පුළුවන් කියන උපදේශය ලැබුණා. ඒ සමගම ගොවි මහත්තුරු සියලු දෙනාම වාගේ අතිරේක භෝග අක්කර භාගේ වගා කරන්න පෙළඹුණා. ලෝක වසංගතයක් වූ කොරෝනා වසංගත සමයේ රාජ්‍ය ප්‍රතිපත්ති මත ක්‍රියාත්මක වූ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන පදවිය ප්‍රදේශයේ ජනතාවත් දියත් කනු ලැබුවේ ප්‍රදේශයේ නිලධරුවන්ගේ සහ ගොවි ජනතාවගේ මහත් කැපවීම මතයි. මේ විදිහට පදවිය ජනතාවට සිය භෝගවල රන් අස්වනු නෙලන්නට ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතාගෙන් ලැබුණේ මහත් තාක්ෂණික දැනුමක්. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් අපිට ලැබුණා සෞභාග්‍ය කඩිනම් මධ්‍යකාලීන ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අපිට ලැබුණා ඉලක්ක. ඒ ලැබුණ ඉලක්ක අපිට අපේ ඉලක්ක අපේ වාසියට හරවගෙන අපි ගොවි සංවිධානවලත් සහභාගීත්වයෙන් ඒ වගේම විශේෂයෙන්ම ව්‍යාපාර අධිකාරී කාර්යාලය වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා ඒ කාර්යාලයේ කට්ටිය එක්ක සහභාගීත්වයෙන් ගොවියන්ට බීජ ලබා ගන්න ඒවා සම්පාදනය කරලා දුන්නා. ඒ වගේම ඒ කටයුතු වලත් එක්ක ඒ වගේම අපේ නියෝජ්‍ය අධ්‍යක්ෂතුමා සහ කාර්යාලයේ අපේ නිලධාරීත් එක්ක ඒ සහභාගීත්වයෙන් මේ අධිර ක්‍රියාත්මක වුණා. අද වන විට එම වගාවන් වල අග්‍රඵලය ලෙස සරුසාරව වැඩුණු මුං, කව්පි, බඩේරිඟු, තල, සෝයා බොන්චි, උඳුපැණි, තෙරක් පෙනෙන විහිදුණු වගායායවල් ප්‍රදේශයේ දැකිය හැකි වෙනවා. පදවේ ව්‍යාපාරය තමයි අද අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඒතොර මේ පදවේ ව්‍යාපාරයේ සාමාන්‍ය කන් එක අක්කර 8500ක් පමණ ප්‍රමාණයක් වගා කරනවා ගොවි මහතුරු ගොවි පවුල් 7500ක් වගේ ප්‍රමාණයක් මේ ව්‍යාපාරයේ මේ ගොවි තැන් කටයුතු වල නිරත වෙනවා. එතකොට මේ 2020 යල කන්නේ විශේෂ කන්නයක් වුණා මේ පදවේ ව්‍යාපාරයට. මොකද අතිරේක ආහාර භෝග අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මේ යල කන්නේ විශාල ව්‍යාපෘතියක් අපි ක්‍රියාත්මක කරා පදවේ ව්‍යාපාරයේ අතිරේක ආහාර භෝග වර්ධනය සඳහා විසින්ම රජයේ විසින් දියත් කරපු ඒ සෞභාග්‍ය දැක්ම ව්‍යාපාර යටතේ අපි අක්කර 1500ක ප්‍රමාණයක් අලුතෙන්ම අතිරේක ආහාර භෝග වගාවට ගොවි මහත්තුරු යොමු කරා. විශේෂයෙන්ම කුඹුරු ඉඩම් වල අතිරේක ආහාර භෝග වගාව මේ ව්‍යාපාරයට අලුත්ම අත්දැකීමක් වුණා මේ කන්නේදී. ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකතුමාගෙන් වගේම තාක්ෂණික සහායක මහතාගෙන්ද අද දකින මේ වගාවන් මේ ලෙසට ගෙන ඒමට කාලය, ශ්‍රමය, දැනුම වැය කරමින් කටයුතු කර ඇති බව අපට පෙනී ගියා. අපි දැන් මේ මුංගට වගාව කරලා තියෙන කුඹුරිණම් වලනේ. එතකොට දැන් මේ වැස්සත් එක්ක ගොඩක් කාලකට වතුර පිටින්න බලන මොකද මේ කුඹුරිණම් යට තද ස්තරයක් තියෙනවා. එතකොට වතුර උණ ප්‍රමාණය අඩු. ඒ හින්දා මේ වගේ හොඳට කාණු පද්ධතිය හොඳට සකස් කරගන්න ඕනේ මේ දවස්වල. හොඳට සුද්ධ කරලා කාණු ටික හදාගෙන මේවල වතුර බහැලා නැති විදිහට හොඳට හදාගන්න. අනිත් ඒවා තමයි මේ දවස්වල තියෙන වර්ෂාවත් එක්ක දිලීර රෝග වගේ එන්න පුළුවන්. මේ වගේ මේ වගේ වෙලාවට දිලීර නාශක ගහන්න ඕන. ආයේ කඳ මුලට
පදවිය ව්‍යාපාරයට වගේම අනුරාධපුර දිස්ත්‍රික්කයේ තුල ක්‍රියාත්මක සියලුම වගා ව්‍යාපෘතීන් වලට නායකත්වය ලබා දුන්නේ අනුරාධපුර අන්තර් පළාත් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ මහතායි. රෙද්දත් 500ක අතරේක බොහෝ ඉලක්කයක් තියාගෙන ඒ ඉලක්කයට යන ගමනට අපි මුලින් ඉඳලම බීජ ලබා දීම සෞභාග්‍ය දක්ම වැඩසටහන යටතේ අපි බීජ අක්කර භාගයක් දක්වා නොමිලේ ලබා දීම සහ එතනින් එහාට වගා කරන වගාවන් සඳහා 150 දායකත්වයක් යටතේ බීජ ලබා දීම සිදු කර ගොවි මහත්තුරු දැනුවත් කිරීම ලොකු ගැටලුවක් වුණා. මේක පුහුණු කිරීම ගැටලුවක් වුණා. නමුත් අපි ඒ වසංග තත්ත්වයේ හැම වෙවුවත් අපි සියලුම ගොවි සංවිධාන වලට ඒ වගේ කිසියම් යායවල් වලට ගිහිල්ලා ගොවි මහත්තුරු එකතු කරලා අපි දැනුවත් කර කිරීම සිදු කරා. ඒ වගේම අත්පත්‍රිකා බෙදා හැරීම සිදු කරා ගොවි මහත්තුරු දැනුවත් කරන්න. ඊට පස්සේ අපි වගාව පිහිටුවීවට පස්සේ අපි හැම සතියකම ශේත්‍ර සායන සායන සිදු කරා. ඒ වගේම භෝග සායන සිදු කරා. අපේ නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයෙන් විශේෂ කණ්ඩායමක් හැම සතියකම වගේ මේ පද ව්‍යාපාරයට අපි යොවලා මේ වැඩසටහන සාර්ථක කරගන්න විශේෂ වැඩසටහන් අපි ක්‍රියාත්මක කරා. ශේත්‍රයේ වගේම පදවි ව්‍යාපාරින් ඉන්න අපේ කෘෂිකර්ම ප්‍රදේශක මහත් දරු සහ තාක්ෂණ සහකාර මහතුන් දෙදෙනා මං හිතන්නේ මේක ශේත්‍රයේ නිරන්තරයෙන්ම අපි හැමදාම මේ අතිරේක ආහාර භෝග වගා කරපු ශේත්‍ර වලට ගිහිලා ගොවි මහතුරු දැනුවත් කරලා මේක සාර්ථක කරගන්න අවශ්‍ය කටයුතු කරනවා. බඩේරුඟු වගා කිරීමට අපිට ඉලක්කයක් ලැබිලා තිබුණා. ඉලක්කයෙන් අපි බඩේරුඟු මේ වෙනකොට අක්කර 600ක විතර ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. පළමු වතාවට පදවි ව්‍යාපාරේ විශේෂයෙන් රටකජු රටකජු වලට අක්කර 250ක විතර ගොවියෝ ඉදලා තිනවා. ඒ වගේම සෝයා සෝයා පළමු වතාවට කරන මේ ප්‍රදේශයේ මීට කලින් ඉදලා නැහැ මං දන්නා තරමින්. නමුත් අක්කර 40ක පමණ ප්‍රමාණයක් සෝයා වගාව සඳහා ඉදලා තිනවා. ඒ වගේම අක්කර 45ක ප්‍රමාණයක් උඳු. ඒ වගේම මිරිස් විශේෂයෙන්ම කිව්වොත් රතුළුණු රතුළුණු කවදාකවත් මේ පදවි මං දන්නා විදිහට සිදුවෙලා නැහැ. නමුත් රතුළුණු පවා මේ වගේ මේ වැඩසටහනට ඒ ගොවිය යොමු වෙලා ඒ වගා කිරීමට කටයුතු වෙලා තියෙනවා. ඒ වගේම අර අසීරු ප්‍රදේශවල ඉඳන් මේ ලැබෙන නිෂ්පාදනය රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කටයුතු යෙදෙනවා ඉදිරියේ. ඇත්තටම අපි මේ මේ කන්නේ පටන් ගත්තේ වැවේ අඩු ජනදාර්ථාවත් එක්ක. එතකොට මේ අපි ලොකු අභියෝගයකට මුහුණ දුන්නා. अभी मे अवस्था मित्र सार्थक लांग मे सार्थक मे दस मे वर्षावत मेन मे वगे मे पचपुले रोगे एंड पुलवा मे पाल कुमें दिरी एंड पुलवा एंड अब मना जलवाहन मना जलवाहन पद्धति कंपन अब मे रोगे मे युवत कंपन एक्तमें मे अब मे का पद्धति मदीन सगसा मे मेद अतिवन वर्षा ये मना जलवा अनिवार्य वैदू कड़गा कृषि निर्देश नाचने अब मे रोगे पालने कड़गा जलय जीव प्रधान साधक पदवियल पदविय व्यापारियलती सीमित जल प्रमाण නිසි කලමනාකරණයකින් යොදව ලබා දීමෙන් විවගාවට මෙන්ම අතිරේක ආහාර භෝග වගාවෙන්ද වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. යලකන්නේ තියෙන ජලධාරිතාවේ සැලකිල්ලටගෙන වි අක්කර 3000කට අමතරව අතිරේක භෝග අක්කර 1500 ප්‍රමාණයක් වගා කිරීමට පරිමාර්ග නිර්දේශය ලබා දුන්නා මේ වසරේදී. එම නිර්දේශයන් අනුව अभी क्षेत्र हंधुरा गणी में यदि कॉविड दहनमेंट संचलन सीमा तिबुना अभी एव समुगत वेला क्षेत्र हंधुरागण अतिरेक भोगसंद अखर यदा स्पन्सी प्रदेश वेकलूं एक विशेष कटुत्ति नम अखर यदा स्पन्सी यदिवी में यदि पद्धति लभन जालय කීපවතාවක් යදීවීමට නැවත නැවත යදීවීමට තමයි අපි මේ ශේෂ්ත්‍රය හඳුනාගත්තේ. පදවි වැවෙන් ලැබෙන ජලය එක් කුඹරකට ගොස් ඒ කුඹරෙන් අපජලය නැවත අපි කුඹුරු දක්වා ගමන් කරවීමක් කරා. ඒකෙන් අතිවිශාල ජලයක් ඉතුරු කර ගැනීමට අපිට හැකියාවක් ලැබුණා. එම සාර්ථකත්වය ඔබතුමාලට ශේෂ්ත්‍රයේදී දැක බලා ගන්න ලැබෙනවා.
යාත්‍රීක භෝග වගාව ස්ථාපිත කරන වගවානු වෙනකොට වර්ෂාපතනයක් ලැබිලා මේක අපිට යම්කිසි බාධාවක් ඇති වුණා මොකද හේතුව අතිරේක භෝග මේ ව්‍යාප්තිය පිළිබඳව එහෙම නැත්නම් අතිරේක භෝග වගාව පිළිබඳව පදවි ගොවියන්ට අඩු අධ්‍යක්ීම් ප්‍රමාණයක් තියෙන නිසා ඒත් එක්කම මේ වගාව ව්‍යාප්ත කිරීම සඳහා ගොවියෝ දැනුවත් කරන්නේ කොහොමද කියන එක අපිට බරපතල ප්‍රශ්නයක් වෙලා තිබුණා මොකද කොරෝනා වෛරසය නිසා ගොවියෝ එකතු කරන්නට බෑ ගොවිය ළඟට ගිහිලා මේ දැනුවත් කරන්න බෑ නමුත් හැබැයි අපි ගොවි සංවිධාන හරහා මේ අභියෝගය ජයගත්තා විවිධ උපක්‍රම අපි පාවිච්චි කරන්න සිද්ධ වුණා මේ අතිරේක භෝග වගාව කොහොමද ව්‍යාප්ත කරන්න කියලා විශේෂම කෘෂි කර්ම දෙපාර්තමේන්තුවේ අන්තර් පළාත් නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා ඇතුළුේ කණ්ඩායම සහ අපි සියලු දෙනා එකතු වෙලා බැස්සා මේ ෆීල්ඩ් එකට ඒ නිසා අපිට ඇත්තට මේක ජයග්‍රහණය කරගන්නට පුළුවන් වුණා මේ අපි මුංගැට වගාව තමයි මේ පාර කරේ වෙන පාරවල නම් අපි කරන්නේ වී වගාව ඉතින් මුංගැට වගාව වී වගාවට වඩා ගොඩක් හොඳයි හොඳ අස්වැන්නක් තියෙනවා අපි ඊළඟ කන්නේ මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ මුංගැට වගාව තමයි හොඳයි හොඳින් කරොත් අපිට ගොඩාක් අස්වැන්න මේ හොඳ අස්වැන්නක් නෙලා ගන්න පුළුවන් තීරණ ගැනීමේදී ස්වේච්ඡාවෙන් මැදිහත් වී ගොවි සංවිධාන නිලධාරීන්ගෙන්ද ලැබුණේ මහත් සහයෝගයක්. දිවාරෑ නොබලා ඔවුන් එකම අරමුණක් කරා තම සහෝදර ගොවි ජනතාව මෙහෙයවුවා. මේ ඒකාබද්ධ ගොවි සංවිධානයත් සියලුම ව්‍යාපාරය තුල පවතින සියලුම ගොවි සංවිධානත් ඒකාබද්ධව මේ සැරේ තීන්දුවක් ගත්ත ප්‍රාදේශීය ලේකම්තුමත් ඒකට ලොකු රුකුලක් ලබා දුන්නා. අපේ ව්‍යාපාරය තුල කොහොම හරි මේ ගොඩබෝග වගාව ව්‍යාප්ත කරලා මේක ගොවීන් අතර ප්‍රචලිත කරන්න ඒ ඒ ව්‍යායාමයේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි දැන් මේ වෙනකොට මේ අපට මේ යායේ දිස්සෙන මේ ගොඩබෝග වගාව මේ ආකාරයට සරුසාරව අපට දක්න ලැබෙන්නේ ඔබ අප මෙලෙස දකින රන් අස්වනු රටේ ආර්ථිකය දිනෙන් දින ඉහළ නංවනවා වගේම ආහාර වලින් රට සම්පෝෂිත කරන්නට දායක වෙනවා ඒ සඳහා පදවිය ගොවි මහතුන් දෙන දායකත්වය හා කැපවීම අතිවිශිෂ්ටයි. රටට බත භෝග සපේන පදවිය ගොවි මහතුන් රටට ණය නැති දිරිය මිනිසුන් වීම මිහිකත දිනවෝ අපටත් මහත් ආඩම්බරයක්. ඔවුන්ගේ වගාවන් දිනෙන් දින සරුසාර වී එමගින් රටද සරු වේවා. මිහිකත දිනවෝ අපගේ පැතුමයි.